කොළඹ ජාතික රෝහලේ පමණක් අද අපි ඉල්ලපු ඉල්ලීම් හතරෙන් ඉල්ලීම් තුනක් දැන් හරියට ක්‍රියාත්මක වෙන්න හදලා තිබෙනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ සියලුම සහන සියලුම රෝහල්වලට දිය යුතුයි. එහෙම නොදුන්නොත් ලංකාව පුරා අපි සෞඛ්‍ය ඇමතුමියට රතු වෙලියක් නිකුත් කරනවා. වැඩ දන්නේ නැත්නම් කොන් කරලා වැඩ නොදන්න තමන්ට අවනත කරගන්න පුළුවන් ආගෙන් පමණයි ද උපදෙස් ගන්නෙත්. අද මේ වෘත්ති සංගම් ගොඩින් සෞඛ්‍ය ඇමතුමේ සෞඛ්‍ය ලේකම්තුමේ උපදෙස් ගන්නේ එක සංගමකින් පමණයි. එනම් රජ වෛද්‍යන්දරන්ගේ සංගේ පමණයි. වෘත්තියේ සමිති ආඥා පනතට පටහැනිම ඔය පවිත්‍ර වන්‍යාරච්ච මහත්මිය සාකච්ඡා කරලා රජයේ වෛද්‍යන්දරන්ගේ සංගමේ වෛද්‍යවරු හතර දෙනෙක් දාලා දෙන වෘත්තියක් කටයුතු කියලා. අපි ඔක විමසුවා රාජපරිමාල අමාත්‍යාංශයෙන්. එහෙම දාන්න බෑ කියලා අපිට උත්තරයක් කියවලා තිබෙනවා. නව සෞඛ්‍ය අධ්‍යක්ෂ විද්‍යාලවරයෙක් පත් වෙනවා. එතකොට මේ ඔබ වහන්සේ කාරණාව දකින්නේ කොහොමද? එතුමා පිළිබඳව මගේ කිසිම තරහක් අගතියක් නැහැ. නමුත් කෙනෙකු තනතුරකට පප් කරනකොට ඒ තනතුර උහුලන්න පුළුවන් අය ඉන්නේ නැද්දි ඊට වඩා සුදුසුකම් වුණු අඩු අය පප් කරනවා නම් ඒකම අවාසනාවක්. දැන් සෞඛ්‍ය ලේකම්තුමා පත් කරලා තිබෙනවා. සෞඛ්‍ය ලේකම්තුමා අපිට කතා කරන්න විදිහක් නැහැ. අපි දුගණිලා කියන්න විදිහක් නැහැ. ටෙලිෆෝන් යාන්ත කරන්න නැත්නම් එතුමාගේ නිලධාරීන් කියනවනම් දැන් වැඩක් කියලා කියනවනම් අපි මේ කාටද කියන්නේ? පළවෙනි කොරෝනා රැල්ල පාලනය කරන්න විශාල කැපකිරීමක් කරපු නිලධාරීන් අද ඒ ස්ථානේ නැහැ. හිටවු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමා එතුමාගේ මොන මොන අඩුපාඩු දිනුවත් මේ කොරෝනා රැල්ල මඩින්නට අපේ මුජ හමුදාපතිමත් එක්ක සම්බන්ධ වෙලා එතුමා පුදුම කැපවීමක් කළා. අපි අමතක කරන්න පුළුවන් කන එතුමා පුදුම කැපවීමක් කළා. ජානුවම් බණ්ඩාර මහත්මයා හොඳර කැපවීමක් කළා. ඒ වගේ දක්ෂමිනදාරින් අයින් කරලා වැඩ බැරි ට්‍රාසන්ලා ඉන්නවා මුල් පුටුවල. ඒ ට්‍රාසන්ලා කැමති නෑ වැඩ දන්න අය ඉතැන් වලට පත් කරගන්න.